ගෙත්තන් විශෂාන්ගෙන් අපට බොහෝසේ දැම් සම්භහරයක් ලබා දෙෙන අපේ රට ඉන්න ඉතාමත් ප්‍රවීණ ගෙත්තම් ශිල්පිනයක් වනේ වගේම තමයි අත්තම් නිර්මාණ ශිල්පිනයක් වන මානය ගමගේ මහත්‍ය අදත්වෙන්න අපි මැදරේ බොම ආදරේ සිනා මුස මුහුණේ අයිකෝන් සූදැසන කිලවතුමිය පිළිගන්න අයිබෝන් සූදැසන. ඉතින් ඔබට මේ ඇවිල්ල ඉන්න කියන්න අපි මැදරේ ඉතාමත් අලංකාර ඔබතුමිය අතින් නිර්මාණය වුණු විශිෂ්ට ගණය නිර්මාණ අපේ මැදරේ කොන්න මේ විදිහට පෙළගස්සල තියෙන මේ ගැනත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමිය වගේම තමයි මේ නිර්මාණ ඉතාමත් ලස්සන. ඉතින් ඒ වගේම අද අපි කුමක්ද කරන්න කියලා කියමු. අද අපි රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණයක්. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. අපි රිබන් එම්බ්‍රොයිඩරි වලින් හුඟක් දාසර කරන්නේ මල්, කොළ, ඒ වගේනේ. දැන් අද කරන්නේ අපි ගිරවෙක්. ඒක ගිරවක් මැකෝ ගිරවෙක්. මල ගිරවෙක් නෙමෙයිද? මොකද අපිට අර හොඳට වර්ණවත් ගිරවෙක් ඕනේ හින්දා අපි මැකෝ ගිරවෙක්ව තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මැකෝ ගිරවව රිබන් වලින් කොහොමද කරන්න කියලා බලමු. මානේ මහත්මේ දැන් අපි කියන්නේ වර්ණවත් කියලානේ. මැකෝ ගිරවෙ කියලා කියන්නේ විවිධ වර්ණ වලින් ගිරව අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම කොළ පාට, නිකන් අමුතුම නිල් පාටක් තියෙනවා මේ වගේ. ඉතින් අපි පොඩ්ඩක් කියමු මොන වගේ වර්ණද අද අපි ප්‍රයෝගික කරන්නේ. දැන් මැකෝ ගිරවෙ හුඟක් වර්ණ තියෙනවා. පොඩි පොඩි වර්ණ වර්ණ ප්‍රභේදක් තියෙනවා. නිල්, රතු, කපා, කොළ ඔය ඒ වර්ණ ඒ තනි වර්ණ විතරකුත් නෙමෙයි දැන් කොළ කිව්වොත් කොළ වර්ණේ වර්ණ දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි කරන්නේ. මෙන්න ඉන්නවා මැකෝ. මෙන්න මේ මැකෝ ගිරව තමයි අද අපි නිර්මාණය කරන්නේ. බලන්න කොච්චර ලස්සනද, කොච්චර අලංකාරද. ඒ වගේම තමයි ඔබේ නිවසට මෙන්න මේ වගේ මැකෝ ගිරවෙක් නිර්මාණය කරගෙන රාම කළ තියාගත්තොත් සංරක්ෂාවක් විදිහට ඔබට පුළුවන් වෙළඳපොළට ඉදිරිපත් කරන්න නේද? අනිතර බොහොම සුළු වියදමක් මේකට යන්නේ. වැඩිපුර වියදමක් යන්නේ ලොකු වියදමක් යන්නේම නෑ. රිබන් වලට බොහොම සුළු මුදලක් යන්නේ. අර පොඩ්ඩක් වහන්සි වෙන්න ඕනේ එච්චරයි. දැන් මේ වර්ණ දාගත්ත අපි මැකෝ ගිරවට එකතු කරගන්නේ. දැන් මෙතන පහ, නෙල්, රතු, කැම්බලි පාට රුහුරුවක් අපි දකිනවා. දැන් ඕකේ ඇත්තටම එකම මැහුම තමයි ගිහින් තියෙන්නේ. ඔය කඳට විතරක් වෙන මැහුමක්. අනිත් ටික ඔක්කොම එකම මැහුම. ඒක අපි ඉගෙන ගත්තම වර්ණ ටික දාගන්න පුළුවන්. දැන් ආයෙත් බලමු. දැන් මේකෙදි කියමුකෝ මුලින්ම නේද? කළු වර්ණ රෙද්දක් මම අරන් තියෙන්නේ. නමුත් ඒක නීතියක් නැහැ. කළු වර්ණ රෙද්දක් ගන්න ඕනේ කියලා. ඒක කළු ලිනන් හෝ හෑන්ඩ්ලූම් යම් කිසි වියමන ලිහිල් රෙද්දක්. මොකද රිබන් එක දාලා අදින්න අපිට අමාරු වෙන්න ඕනේ. නැහැ කළු වෙන්න ඕනේ නැහැ. වෙන වර්ණයක් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. අර කළු එකේ මේක හොඳට කැපිලා පේනවා. ඒ ඇර වෙනස් ඒ වෙන වර්ණයක් බේජ් වගේ වර්ණයක් මේ වගේම ලස්සනට එනවා. ඊට පස්සේ කළු ලිනන් හෝ හෑන්ඩ්ලූම් පොලිස්ටර් උනක් කමක් නැහැ වියමන ලිහිල්. ඊට පස්සේ මේ රිබන් දැන් මේකේ ගහේ කඳ සඳහා මෙතන භාවිත කරන දුඹුරු පාට මෙන්න මේ වගේ දුඹුරු පාට මේ විදිහට කතා කරොත්